DPඩකේෂ <laughs> තුළින් <laughs> DP පිරිවන ගෙනේන ත්‍රිපිට ධර්ම පිරවෙන් අවසාන පන්තියේ අද අපි කතා කරන්නේ ප්‍රචටි හාමුදුරුන්ට සිල්මය නිවරු වනුවෙන් දහවන පාඩම දහවන පාඩම එතකොට නම් කලා තියෙන ත්‍රිපිටික සාහිත්‍යය කියලා ත්‍රිපිටික සාහිත්‍යය මේ දෙක කියලා වංකරල ඇති පොතේ දෙක කියල කඩල නැහැ. එක ටිකක් දිගපාඩමක් නිසා ත්‍රිපිටික ධර්මය දැ මේ දහවන පාඩ මම කොටස් දෙෙකට වෙන්කර ගත්තා. පලවෙනි කොටස අප කතා කලා දැන් කතා කරන්නේ ත්‍රිපිටික සාහිත්‍යය දෙක කියල ඉ ඉතුරු බාග කතා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දහවනි පාඩමේ අපට තියෙනවා, ඒ සූත්‍ර පිටය හැඳින්වීම තමයි පියද කතා කරන්නේ එතකොට ඊට කල විනය පිටකේ ආදිය පිළිබඳ අපි කතා කළා. සූත්‍ර පිටකය ගැන කතා කරනකොට සූත්‍රපිටකයේද ග්‍රන්ථ පහකින් සමන්විතය ඒවා නිකාය ගන්ත නමින් හැඳින්වෙන අතර දීගාගම ආදී වශයෙන් ආගම නමින් ද හඳුන්න්නා තිබේ එතකොට දැන් මේේ පිටකේ තියෙන පොත් හඳුන්නනවා නිකාය කියලා. මොනවද නිකාය මත කනෙ දීග නිකාය මජ්‍යම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්ත්‍ර නිකාය කුද්දක නිකාය අධි වසයෙන් මෙ කතා කරන කට නිකාය වසය හඳුන්නනවා. ඒවගේ දීගාගම දීාගම දීගාගම කියලා කියන්නේ දග මෙතන දීග අපි කියව දග ය එතකොට මේ නිකාය කියන වෙනුවට අපි නිකාය කියන මේම ත ආ මෙත ආගම කියක මෙත කැඩිල මෙ ැඩුට දීග එතුවස්සේ ගත්තා දීග ආගම ආගම එතකට ආගම කිය ආගම දීගාගම එතට මජ්ජිම ආගම සයුත් ආගම ඒගේ අංගුත්තර නිකායි අංගුත්තර ආගම කුද්දක නිකාය කුද්දකාගම ඔය විදිහට මේ නිකාය කියන එක අපට හඳුන්වන්නට පුළුවන්කම තියනවා. ආගම කියලා හඳුන්නනවා. එතකොට මේකේ දීග නිකාය අපි පලවිනි එක. දීග නිකාය. දීග නිකාය කිව්වම මේක තිය මොකල බ්‍රහ්මජාල ආදී ප්‍රමාණයෙන් ඉතා දීර්ග සූත්‍ර තිස් හතරක්. එතකොට මේ දීග නිකාය සූත්‍ර කියීක් තිය නත පොඩි හාමුදුරනය තිස් හතරක් තිය නොහොතට මතක තියාගන්න ඕනේ. එතකොට දිග සූත්‍ර දැ බෙදීම හරිම ලස්සනයි දැන් සංගායනවෙදී. මේ හාමුදුරුවරු ටික දැ බුදු හාමුදුරුවෝ තැන්තැන්වලදි දේශනා කරපු ධර්මය එකුතු කරවාන චිටි හාමුදුරණය එකුතු කරලා මේ එකුතු කරපු සූත්‍ර වර්ග කරන හරි ලස්සනට. එතකොට එකක් සූත්‍ර ඇතම මේ බ්‍රහ්ම ජාල සූත්‍රය හලා තියන ්‍රහ්මජාල සූත්‍රය දෙසට මිත්‍ය අදෂ්ටි ගැහෙම කියන්නතු. විශාල එක පිටුසාබානින් කියන්න ගියාම දිගයි පිටු සමහට පොනවා හැට තියෙන සූත්‍රේ. විශාල සූත්‍ර. එතකොට ඒ බ්‍රහ්මජාල සූත්‍රය ආදී ප්‍රමාණින් ඉතා දීර්ග ඉතා දීර් කියන්නේ තේකර තම ඉතා දීර්ග සූත්‍ර තිස් හතර සීලක්හන්ඳවර්ගය මහාවර්ගය හා පාටික වර්ගය නමින් වර්ග තුළකට බෙදා මෙහි සංග්‍රහ කර තිබේ. ඒ පවත්තාගෙන යෑ මේ වගකීම ආනන්ද තෙරුම්ගේ පරම්පරාවට භාරවිය දැන් ඔන්න කාටද දුන්නේ ආනන්ද හාමුදුරුව ඇතුළෝ පිරිසට. දැන් අපි මේ කතා කලා මීට කලින් දැන්ගිය පාඩමේදී අපි කතා කලා අ සංගායනාවෙන් පස්සෙමේ ත්‍රිපිටිකේ පවත්වාගෙන යන්ට එකකායට බාර දුන්න කාට බාරදදුන්නේ විනය කොටස භාර දුන්න උපාලි හාමුරුව ඇතුළ ගොල පිරිසට මේ එක රැගනය අන්දෝනි කියල්. එතකොට දැම් මේ දීගෙනනිිකායේ, ද දිගිනිකා ත් එෙ දනුත් අප දැ ත්‍රිපික දරණය කලා තියෙනගත් දිගනිිකයි පොත්්තුුනක් තියෙනවා ඇයි පොත් තුනකට කඩල තියෙන්නේ ඔන්න එතකොට මේ සීලක් හන්ඳ වර්ගය ඔන්න මහාවර්ගය පාටික වර්ගය කියලා වර්ග තුනකට බෙදල තියනවා. එකට සීලක් හන්ද කියන එකයි එතකොට මහාවර්ගය කිව්වම මේක දෙකයි එතට පාටික වර්ගය තුනයි. වර්ග තුනකට බෙදලා තියෙනවා. එතකොට මේ මහා දීගෙනනිකාය දිිග සූතරණේ දැ මේ මතක තියාගන්න කල් එෙහිසිනේ. ඒ හින්ද කාඩද වාරදදුන ආනන්ද හාමුදුරගගේ වල ආනන්ද හාහමුදුරග කියන්නන්නේ දන්නවාවනේ හොදට මතක තියාගන්න පුලුවන් හාමුදුරන ේති ඒහින්දා උන් හන්සේක ගෝල පරම් පරාට දුන්න දීගිනිකායේ ඒ කොටස. ඊලට දෙවිනික තමයි මජ්්‍යිමිනිකාය දෙක මජ්ජිමිනිකාය. මය මූල පරියාය ආදී මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකසිය පනස් දෙකක් කියී අදද එකසිය පනස් දෙකක් එතකොට මජ්ජිමි නිකාය පටන්ගන්න පලවෙනි සූත්‍රය තමයි මූල පරියාය සූත්‍රය එතන මේ මූල පරියාය සූත්‍රයෙන් පටන්ගන මේක තියෙන එකසිය පනස් දෙකක් තියෙන. පනස් දෙක මොකද කරේ බෙදුව පොත්තුනකට මේකත් පොත්තුනකට දිීගෙනනිකා පොත්තුනයි මේකත් පොත්තුනයි මේ පණහා බැගින් මේ කියද පණහා බැගින් මේක ඇත්තටම හරියටාවත් එහෙම පණහයි පණහයි පණහයියාම කියද පස්සරත්්‍ර එක සිය පණහයි එතකට සූත්‍ර එක සි පහ මෙ දෙකක් වැඩ නත කොට එතර ප්‍රශ්නයක් එනම් ඒ හින්ද දැන් මෙහමෙන ඉතුරු දෙක මුකක් කරන්න ද ඒකත් ඒකට දැම් නිසා ඒ පණහා ආසන්න වසේ පන්සිය පනස් ජාතක පොත කියීමට හාරසය ආතරි සතත්ති වෙලා මංකිව ගිය පාඩමේදී. ඒවගේ මෙතන එනිසා කිව පන්නාසක කියලා පන්නාසක, පණාසකිව පණහා කියන එක අර විතුරු දෙකත් අරකට මේ ඇදක්. නමුත් කියනවා මුලින් තියෙන එකට කිව්වා මුලින් තියෙන පණහ මුල් පොත මූල පන්නාසකය එතොට ඊට පස්ස දෙවිනි පොත කිව්වා මජ්්‍යිම පණනාාසකය. මධ්ධම මුල් පනහා නැද පණ අග පණහා. දැත්හම් උපරේ පන්නාසක අග පණහ කියලා කියන්නන්නේ එ පපා දෙම එකකව තේරුම් ගඩ වනඉද. එතොටම කද කියන්නේ මූල පන්නාසක, මජ්ජිම පණාසක, උපරි පන්නාසක කියලා පණහය කොටස් තුනළට බේද. සා ඒ පවත්තාගනය යම පැවරුණේ සැරියුත්තෙරුන්ගේ පරම්පරාවටයි. කාටද සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල පරම්පරාවට. එතුවට මත කනේ මුල් කොටස විනේ දුන්න උපාලය හඳදුරන් ගෝල පරම්පරාවට දීගෙන නිකායදුන්නා අනන්ද හාමුදුරන්ග ගෝල පරම්පරාවට එතුරට මද්ජිමි නිකායදුන්නේ කාටද සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල පරම්පරාවට. ඒට තුංවෙන එක සංයුක්ත නිකායුත්ත එතට සයුත්ත කිවේ එතකට දැන් ඉස්සල්ලමං කිවා දිග සූතර දැමමකටද දීගෙන නිකායකට. සයුත් නිකාය කෙකේ චටි ිු සතදම සයුත්තර. එතට මජ්ිම නිකාය කිවේ දිග ඒවත් නෙවෙයි කෙටි ඒවට නෙමේ මධ්‍යම ප්‍රමාණය සූතර මද්්‍යිම නිකායට දැම්ම ඒවාගේ සූත්තර තමයි. අර එකසිය පනස් දෙකක් තිබුණේ. එතකට මෙතන සයුත්ත නිකායේ සූත්‍ර කොච්චර තියෙනවද. ඕග තරණ ආදී සූත්‍ර හදදා හස්සය හැට දෙකක්. හද්දාස් හසය හැට දෙකක් වේෙනවනේ ලෙහෙසිනේ. හද්දාස් හස්සිය හැට දෙකක්. ඔන්න ඔච්චරක් තියෙන සූත්‍ර. නමින් වර්ගකොට එය පවත්තාගෙන යෑම සොඳහා කාටද දුන්නේ මහාකාශ්‍යප මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේගේ පරම්පරාවට දුන්නා එතකොට කාග පරම්පරාවටද මහාකාශ්‍ය පහල තියෙනවන එතකොට ජැන් බාර කලා දැන්. ංායනයම් පස දෙ මේක රැකගෙනයන් ෙපයිතවට මකාශප හාමුදුරන්ග ගෝලයෝටි ඊල හාමුදුරන්ටු ගන්න ඒ ගෝලියන්ටු ගන්න ගොලෝ ඉලඟටතු ගන්න. මාත්තලයේ අලුවිහාරයේදී ග්‍රන්තාරූඩ කරනකං මේක පවත්තාගෙන යෑම ඔන්න සිද්ධ වුණ පිපොඩි හාමුදුරෝ කතන්දරයේ දන්නවා. එතකට හතරවිනි එක අංගුත්තර නිකාය. අංගුත්තර නිකායකයන් එකේ සිට එකොල හදක්වා කියද, එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොල්ලහා. ඔය විදිහෙට. දැ ඉලක් හන් වසේ සංඛ්‍යයා වසයෙන් තියනයෝදැ බුදු දහම තියන සංඛ්‍යයාාව වසයෙන් තියනයව පොඩි හාමු දුරන්නන්නේ. එතකොට දැ මෙතන විග්‍රහ කරනවා එකේ සිට එකකොල් හා දක්වා ධර්මකාරණ අඩංගු සූත්‍ර නවදාස් පන්සිය පන හතක් බලන්ඩකෝ කොච්චරද නවදාස් පන්සිය පනස් සතක් ලෙහිසිනේ සූත එච්චර තියෙනවා. මෙහි ඇතුළත්තේ. ඒවායින් එකේ කරුණු ඒක නිපාතියටද. දෙකේ කරුණු දුක නිපාතයට දැන් එතකට දැම් ගන්න දැන් එකේ ඒව තියෙනවා. ඒවා ඒකක නිපාතයට දැම්ම මෙ තෙන්ට දැම්ම. දෙකේ ඒවා එක ඒව එකට දැම්ම. ත දුක නිපාතය දුක කියන්නේ දෙකග න මේක දෙනක දැද එතකොට තිික නිපාතියකිව තුනේවා චතුක්ක නිපාතිය පංචක චට්ට නැත්තං හත් සත් නිපාතය අට්ටන් නිපාතය නව නිපාතය දස ඒක දස කියල දැමි පාලි ඉලක්කන් ටික දන්නඕනේ ඒකම තමයි ඉට පස්සේ මේවි දිහට ඇතු ලත් කරා යනාදී වශයෙන් ක්‍රමේ නිපාත එකොළහකට සූත්‍ර වර්ගකොට තිබි මෙසේ නිපාතය නිපාතයට කරුණු ආරෝහන ක්‍රමයට සංග්‍රහ කර ඇති නිසා මෙය අංගුත්තර නිකාය නම් වේ. එදකොට මේ අංගුත්ත්‍ර නිකාය ගැනද මේ අංග පිළිවෙට ද මේ පිළිවට තමයිති අපි උදාාරණයකටක යොත් එකක් තියනඒවා. මොනුව දෙක් තියන මේ ලෝක. එකක් විතරක් තියෙනවා. මේ ලෝකයේ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක් නමකි ඔන්න එකයි.ඒගේ එකක් තියවන හඳවල් එකකි කිව්වත් තා එකයි. ඉරවල් එකකි. ලංකාවල් එක කිත් ලංකාව එකක් එකකට මේ මංකිවී උදාහරණයකටින් දැන ගන්නඩ අපි ඉරහඳ ගැනත් කතා කරනවා බුදු හාමුදුරු ලෝක ගැන මේ ලකතු ගත්තුතොත් විශ්ය ගැන කතා කරන විස්තර තියෙනවා සාමාමන එකක් ගැන විස්තර කන බදුරජාණන් වහන්සේ. ඒ කායිනෝ අයම් භික්්‍යවේ මක්්ගා සත්තානං විසුද්ධියාය. සත්‍යයන්ගේ පිරිසුදවීම් පිණිස්ස එකම එකක් තියනවා. හොම එක ගැන කතා කරනන්නේ. තට දෙකක් තියෙන්නේ සමහරේවතියනවා දේම අන්තා පබ්බජිතයන න සේවි අබ්බා. මහනෙන අන්ත දෙකක් තියනවා සේවනය නොක කළ යුතු මොනවදන්ත දෙක. එතකොට එහෙම කියනවා. දේමී බික් එකකක් තියනවා අත්ත කලිමතතානයෝගේ කාමසු කල්ලි කාරණය දෙහෙම තියෙනවා. තුනේවතියනවා ත්‍රිලක්ෂණය කියනවා. දට තිස්සරනය කියන දෙ අපි එහම කියනට තුනේවාදාන. එතර හතර ගත්ත චතුරාරය සතතිය ඔහොම කතා කරන පන්සිිල් පහට කියන්න පුළුව ච ආයත නහයට කියන්න පුළුව සත්ත බොජ්ජංග ආර්යෂ්ටාගක මාර්ගය අයටට කියන්න පුළුවන් නව සත්තාවාසා නව සද්ධර්මය නවලෝකෝත්තර සද්ධර්මය දසසිිල් එතකට ත අනිසංස ූතරකෙන ඒකා අදස ආනිසංසා න අනිසංසේ කො හක්තිය නොම ත්‍රිභාවනාවේ. බදු විදිහිට එකේ ඉඳලා අපට බඩිහඳරට මතක්කන ඇතිම ගොඩ. එතවට එකේ ඉඳලා මේ කොළහ දක්වා අංක වසේෙන් තියනෙවා වෙෙන්කරල්ල වෙන්කරල්ල වෙන්කල්ලා ඒ සූත්‍ර තියෙනවා නවදාස් පන්සිය පනස් සතක් බලඩකු අංගුත්ත්‍රණිකයි. එතකට ඒවා මේ නවජාස් පන්සිය පනස්හත කටපාඩමෙන් පවත්තාගෙන අන්ඩ බාරදුන්නේ කාටද. අංක දුන්නේ අනුරුද්ධ හාමුදුරුවන් අුද අනුරුද්ධම හරහතන් වහන්සේගේ ගෝල පිරිසට මතකතියාගඩ ඕනේ එතකට ඒ අනුරුද්ධ හාමුදුරන්ගේ ගෝල පරම්පරාවට බාර දුන්නා. එතකොට ඒ හතර විනික පස්සනිි නිකායමොකත් එතකොට කුද්දක නිකායුද් නිය එතට කුද්දක නිකාය කියන්නේ ඒත් ගොඩාක් තියෙනවා. ඉහතකි නිකාය ගන්ත හතරට ඇතුළත් නොවූ ඉතිරි ධර්මකුද්දක නිකාය නමින් සංග්‍රහකත කොට්ට සංග්‍රහකර ඇත ඒවාද ඒ ඒ ධර්ම කොට්ටාසානුව ග්‍රන්ථ වසයෙන් පහලවකට බෙදා ඇත එනම්. එද මොකද කරේ දිග සූතර දැම්ම දීග නිකායට මධ්‍යම ප්‍රාණි සූතර දැම්ම මජ්‍යිමි නිකායට ච් චුට් සූතර දැම්ම කුදක නිකායට මේ සයුත්ත නිකායට දැම්ම දිගසූත්‍ර ලොකසූතර දීග නිකාය ඊලට මදධ්‍යි්‍රන මධ්‍යිම නිකායට සයුත්ත නිකායට දැම චුටි චුටි ුතර අංකවශයෙන් තියනඒව දැම්මා අංගුත්‍ර නිකායට. ඊට වසි ඉතුරුවයේ ඔක්කෝ මටික එකතු කරලා දැම්ම කුද්දක නිකායට. හැබැ නිකම්ම දැම්ම න මේ ඒක නිකාන් කැඳ හැලියක් කර නේ ලස්සනට බෙදුව පොත් පහලවක් එතකොට ඒක තියෙන පොත් කියත් තියෙනවද පොත් පහලවක් තියෙනවා ලෙහෙසිනේ හ. එතකොට ග්‍රන්ථ වසයෙන් පහළවක්ති යනවා. එතු මේ පොත් පහළව පටන්ගන්නමු කෙද මේ කුද්ධක පාට ඔන්න එක් කුද්ධක පාට. ධම්ම පදේ ඔන්න පොඩිහඳරට ඔක්කම දන්නවනනිසි දම්මපදය දෙක එතකොට දම්ම පදේ දෙවිනි එක තුන උදාන පාලි එතකට මේකට විශය ශක්ති්‍යයත්තව මේ යෙදන පාලි කියන වචනේ හැම එක්කටම පොතකට පාලි. දැ දම්මපදය කිව්ට අපි දම්මපදය කියලා දම්ම පද පාලිමි කුද්දක පාට පාලි. දම්ම පද පාලි. උදාන පාලි. මේ පාලි කියල හැම එක්කට මේ පොත් පහලවටම පාලි 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 කියල යදෙනන එකත් මතක තියගන්න. ඒකට කුද්දක පාට දම්ම පද උදා එතකොට ඉතිවුත්තක හතර හිතිවුත්තක. සුත්ත නිපාත එතකට විමානවත්තු හයවෙනි පොත එතකට හත පේතවත්තු තේරගාතා ඉට තේරිගාතා ඊට ජාතක තහය එතකොට නිර්්දේශපාලී නිද්දේශ පාල කොලොස්සනිපොත එතකොට පටිසම්බිදා මග ඒකත් පාලි කියීල වැටෙනවා ඉරඟට අපධන පාලේ දහත් වනයි එතකටු බුද්ධවන්ස දා හතරයි ඉරට චරියාපිටක පහලව ඔන්න පොත් පහලව යනවෙනි ඒවා අඩංගුව කරනු එම නම් වෙලින්ම සිතාගත හැකිේ දැමින් සිතාගත හැ කියන්නේෙකොට දැ මේකේ නම කිව්වම තේරනවද කුද්දක පාට කුද්දක පාට කියල කියන්නේ එක පොඩි ඒ එකතු කල කුද්දක පාට යරට දම්ම පදයකිව දම්ම පදේ ධර්ම විග්‍රහකරපු ගාතා පොත පොිහඳුර දන්න උදාන පාලි කියන උදාන තියෙන ඒවා ඒ විදියට ඉතිවුත්්ත එකක දැමේ පොත් පිළඳ ලුකු අවබෝධයක් ඕන්නන්නේ හැබයි පොත් පහල මතක තියාගන්න ඕන එතකොට කුද්දක නිකාය පොත් කියද පොත් පහලවක් තියෙනවා. දට දීග නිකාය මජ්ජිමි නිකාය සයුත්ත නිකාය අංගුත්තර නිකාය හුද්දක නිකායි. මේ පොත් පහ පිළිවලට මතක දයාගන්න ඕේ. ඉතින් එතකොට මේ නිකාය ග්‍රන්ථ නැත්තං ආගම වසයෙන් කතා කරන මේ පොට්ටික. මේ අතරින් කුද්දක පාටඒ භික්‍ෂූන් වහන්සේ නමක් මූලිකව පාඩම් කළ යුතු සරනාාගමනයේ පටන්, සූත්‍ර ධර්ම ඇතුළත්ඒ එතුකර මුොකරද ඇතුළත්වවෙන්නේ කුද්දක පාට කුද්දක පාට කොතේ තියෙන මොනවද පික්ෂන් වහන්ේ ම මූලික පාඩන් කළ එතු සරණග දෙ අපි කියැනක බුද්ධන් සරණං ගච්ාමී දම්මන් සරණං ගච්ාම මොකේද තියෙන්නේ කොයද දන්නේ ති අපි පොිකාලල්ද කට පාඩන් කරනන නද ඕ තියෙන්නේ බුද්ධන් සරණං ගච්චාමි තියෙන්නේෙ මොකේද ඔන්න කුද්ධක පාටේ පොඩිහාමදරන්නේ කුද්ක නිකාය ගත්තම ඒක තමයි ඔය ගොඩා අපි ලින් බුදුන්ඳන්න ගන්න තුන් සූත්‍ර වෙල සූත්‍ර ටි එතකොට අපි ගත්තම සාමනීයට ප්‍රශ්න ඒ ගොඩක් තියෙන්නේ කුද්දක පාට පොති එතකොට සුත්ත නිපාතිය සුත්ත නිපාතිය පැරණි සූත්‍ර ලෙස සැලකෙන රථන සූත්‍රය මංගල සූත්‍රය ආදී සූත්‍ර මෙන්ම අට්ථක වර්ගය හා පාරායන වර්ග නමින් ප්‍රකට වර්ග දෙකදය ඇතුළත්වේ තකට සුත්ත නිපාතය තියන ඒවා. ඊළඟට නිද්දේශපාලිය අඩංගුවන්නේ සුත්ත නිපාතයේ අට්ටක පාරායන වර්ගවලට සපයෙන් ලදිවරණ අන්ය එතකොට එ පොත්තල තියනඒව පිටඳ පොඩිහැඳනීමක් තියෙන්නේ පොතේ තියෙන නොවිස්තරේ. පටිසම්බිදා මගේ එතකොට චතු, ි සම්බිදාා ඥානය ඇතු සියලු බුද්ඥාන පිළිබඳ විතර ඇතුළලත් එතක පටි සම්බිදා මගගේ තියන්නේ බුදු හාමුදුරන්ගේ ඥාන පිළිබඳව බුදුහාදුුරන්ගේ ඥාන පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා. තු චරියාපිටගේ තියෙන්නේ ජාතක කතාවල මෙන්ම බෝධි සත්ව චරිත පිබඳ විස්තරය ේතුකරමකක්ද මේ චරයාපිටගේ තියෙන්නේ මේ බෝධි සත්ත චරිත බුදු හාමුදුරුව සංසාරය පෙරුම්පුරනකොට. අපි දන්නවා බුදුුවෙන්න්ඩ ඉස්සල්ල සාරා සංකයේයේ කල්ප ලක්ෂ්‍ය පාරමිතා පිරුව කර තුල බෝරිි සත්ත එක් හැටිට පෙරම්පුරපු විස්තරතියනවා. සෙසුග්‍රන්ත පිබඳව කලින් විස්තර කර ඇත. එතකොට කලින් අපිෝගැන කතාකරපු නිසා එ දන්නවා කුද්දක නිකාය පත්තාගෙන යෑමට එ භික්‍ෂ පරම්පරාවකට නොපපැවරුණු අතර ඒ සියලු දෙනා විසින්ම හදාරා පවත්තාගෙන ආයුතියයි නිගමනේවියට. රි පස මද වුණනේ දැ මුල් නිකාය හතරයි දෙක අපි කිවල් මීනේ සම්පූර්ණයම උපලි හාන්දු රංගගේ ගෝල පරම්පරාවට දුන්න ඉරිවාස දුන්නනේ දීග නිකාය දුන්න අනන්දහන්දරං ගෝල පරම්පරාවට දුන්නා ඉරසේ මජ්ජිමි නිකාය දුන්න සැරියුත්හහාන්දරංගෝල පරම්පරාවට ඉරස සයුත්ත නිකාය දුන්න කාශ්ප මකාශපහන්දු රංගගේ ගෝල පරම්පරාවට දුන්න ඉරස අංගුත්්‍රර නිකාය දුන්න රුද්ද හන්දුරඟග ගල පරම්පරාවට දුන්න. ඉඩස දැන් ඉතුරු ටික ද කුද්දක නිකායි පොත් පහලවක්ති වවා ඒක කාටවත් වෙනම දුන්න අර එදා පළවිනි ධර්ම සංගාලයට හාමුදුරු පන්සිය නමක් හිටිය දන්නවන් ඒ පන්සය නමටම බාර වුණා ඔබහන්සේලා එකුතු වෙලා මේක පවත්තාගෙන අන්ඩෝඩි කියලා. එතකට මතකෙන නිකාය පහ දීග මජ්ජිම සංයුත්ත අංගුත්තර කුද්දක. තින් ඔය අකුටික මතක තියාගත්තත් හරි. ඉතින් කොහමද පිළිබට මත තියාගණන්නුවන වරදන්නන්නේේ පව අහන විභාගටම සමට නිකාආයග්‍රන්ත පහ පිළිවේට කියල. දීග මජ්ජිම සංයුත්ත අංගුත්තර කොදදැක. ඉති ඔවට ඩ හිළුවක්මතක තියාගත්තම හරි ති අපි නම් කටපාඩන් කරන කාලය පොඩි ලකිවා දීපම් මචං සයිමෙන් අයියගේ කොඩේ කියලා එතකොට මුල් අකුරටින් තක තියගත දීපම් මචන් සයිමෙන් අයිගේ කුඩේ ඔන්න ඔොහ මතක තියාගන්නකෝ එති ස්ස ඒක කුඩේ නිෙලියන්න්නො දීගෙනනිකායි පිවට මතක නිකාටික කවලක් වෙන්න එතු මතක තියාගන්න පුළුවන් පේ චුටි හමුදුරට ඒවාගේ මුණ හරි තියලා මතක තියාගන්න පුළුව ඊට පස්සේයක් අපි කතා කරන අිධර්මය සූත්‍ර පිටිකේ ඉවරයි එතකොට දැන් අපි ධර්මය පිපික හැටිට කොටස් තුනකට බැදුුවනේ නොවද විනය සූත්‍ර අභිධර්මය විනය ගැන කතා කලා කලින් පාඩම සූත්‍ර ගැනත් දැන් ඉවරයි දැ අබිධර්මය අභිධර්මය කිව්වම මනවද මේ අභිධර්මය කිව්වේ දැන් එතනද ධර්මයම තමයි්‍ර දැි ව දම් විනය කියලනි බණවදුවේ දම්ම විනය කියලෙ කොටස් දේකබවිද. ය දම්ම කියන කොටසෙම කොටසත් තමයි අභිධර්මය කියල කියන්න. බුද්ධත් ඥානයටම විෂය වූ. ස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රීය සත්‍යය පටිච්ච සමුප්පාද මාර්ග පල නිර්වාණ. ආදී මූලධර්මයන් මාතෘකාකරගෙන වදාළ පරමාර්ථ දේශනාව අභිධර්මයයි. මෙ මනවද පරමාර්ථ. ග මේ වචනටික කියන කොටම නිකං ඔලුි ැක්ුමයිගේ ඇතිනේද චටක් ගැුරුවෙන් අභිධර්මය තුර බදුහල් මේ අබිධර්මය කියන එක නිකං කියනකොට තේරෙනෑ. අභි ධර්මයන ගැඹුරු ධර්මය තුට මේක තියෙන මූල කොටස් අපි කියන අිධර්මයට තව නමක්කන පරමමාර්ථ දේශනා. එතුකට සම්මුති දේශනාව හා පරමාර්ථ දේශනා කියල කොටස් දෙකර මේ පරමමාර්ත. තුට ඒ සම්මුති දේශනාව වූ සූත්‍ර හාවිනය දෙකට වඩා විශේෂ වූ දේශනාවක් වෙන හෙයින් අබිධර්ම නම් ඔන්න බලන්නකෝ එටකට සම්මුති දේශනාව දැ අපි කතා කරන මේක පරමර්ථ දේශනාව මේ පරමර්ත දේශනාවයි සම්මුති දේශනාවය මොකද මේ සම්මුති පරමාර්ථ කියන එක චුට් අපි දැන ගැනත් යමු විස්සරහට මොකද සම්මුති ලෝකයේ සහ පරමර්ථ ලෝකයේ දැ අපි කියෙන මම ම කකද කිය ො දැ ම ාන් හාමුදුරු කියල කියන ග පොඩි හන්දුරක ආවය කොටනරවේ පපු නන්න්න හාමුදුරු. ඇත්තනම දැන්ගේ සම්මුති වසේ. දැ මම කියල කෙනෙක් ඉන්නවද. ඕ දෙම ඉන්න නමේ උගන්නේ හාමුදුරු ක කියෙ කෙක්කි දැන් සිවර තාල ඉන්නව කොඩ ලාලඉන්න දැ බලව මනි දායක මහතුරදක හාමුදුරු කියලා කියයි. ඒ සම්මුති වසේ. ඇත්තටම ැ පරමාර්ථ වසයෙන් ගත්තොත් හෙම අිධාමමාන කූල ගත් බු හාමුදුරු ොමද කරන නත හාදුර කෙක්. හම කියලා කෙනෙක් නෑ එමන්න ඒයි සම්මුති වසි. හැබයි මොනවද දැන්ේ දෙෙති ස්කුණු පො කොටස් ගොඩක් ඇට සැකල් ලක්තියනවා මස්තියනවා නිය පොතු තියනවා දත්වයන ඔක්කෝම කෑලි කෑලිවැට ගලවනවා ගලබල ගලවල වෙන තියෙන කොටස් ටිස්් දෙග එදන මොකද වෙන්න. එතකොට ඇතර හාදුරු කියෙනෙක් කිය නව දැ විසිවර කියල සිවර කියලකක්ත්ති ඒ එක සම්මුතිය මේක ඉරල්ල ඉල් ඉල්ලා ෙදිි කෑල ගොඩ හරිදි කෑලි ගොඩක් කිය. පිච්චුවත් අලුගෝඩක් කියන්නේ. අවසානි මුකුත්නේ තුොර පටවි්‍යාපෝතේජෝවායෝ කියන මේ සතරමහ භූතියන්ගෙන් හැදිච්ච ලෝකයක් තමයි මෙහෙම යටට යට විස්තර කරනටඒවරකින පරමාර්ථ දේශන පොඩි හමුදුන ඇත්ත එකට ඇත ඇති සැතියෙන් ගත්තම මේ ලක මුක්වත්න්නේේ ද මේ බෝඩගක් කියල වන යන බෝඩක්කිල තියන යන ඒ සම්මති වශයෙන් ගත්තව මේ බෝඩ්ඩ එකක් තියෙනවා.ඒකොට ඇත්තරම මේක ගත්තන. ගැලත් ීදරුව කැඩලයායිට පස මේ කාරටක ැතුවනොත් කරුල වෙලායයි එතොට මේව ගත්තව ඔක්කෝම කැඩිල බිදිල න මහාස් පරමාර්ථ වසෙන් ගත්තම අමුතු මේකක් මේ ලෝකෙම හැදිලතියෙන් නෙහෙම. එතකට දැ එහෙම උගන්නන දේශන තමයි අභිධර්මය හැටියට දැන් දැක්වේ කොට විශේෂූ දේශනාවක් හෙ එක අභිධර්ම නමින් හදුන්න නවා ධර්ම විනේ වසයෙන් බෙදීමේදී අභිධර්මය අයත් වන්නේ ධර්මයට යරමංු ස්සල කිව්වක ධර්මය විනය කියල කොටස් දෙකට බෙදෙනවන්නේ. තොට ධර්මය බෙදවුවම ධර්ම විනය කිලිබෙදව මේ එකක ධර්මයටයත්. අබිධර්ම පිටකේ ග්‍රන්ථ හතකින් සම්‍යිතේ පොත් කියද පොත් හතක් තියනවා. අබිධර්මය හතක් තියෙනවා. අපි මේකට කියන සප්තා ප්‍රකරන කියලා. මොනවද? ප්‍රකරන ගන්ත කියලා කියන්නේ සප්තා ප්‍රරන එත පැකරන ගන්ත කියලා කියන්නේ එතකොට වීබාගේ විවරණ න අර්ථයෙන් එම ගන්ත පැකරනමතිෙන් ප්‍රකරන නමින් හැඳින්නේ. දැන් අරි ස්සල්ලා පාලි කිීව්නනි කුදක පොත්තික හඳු පාලිද විනිය පිකගේ පාලි ක කිය හඳු නන්නේ විතුර පාජිකා පාලි පාචිත පලිපතකන එතකොට සූත්‍රපිටිකේව හැඳින්නේ නිකාය. දිගනි නික මජිමිනික ංගුත්තනික තර මේ අභිධානමය පොත්හඳන්න්න නිප කරන පරන මොනවත් සප්තා ප්‍රකරන. එ ප්‍රකරන හතක් තියනවා මොනවද හත අප යමු ඉස්සර හට. එතු දම්ම සංගනී පැකරණය ඔන්න දම්ම සංගනී පැකරණය. ධම්ම සංගිනී යනු ධර්ම සංග්‍රහය යනා දහසයි චිත්ත විභක්ති රූප විභක්ති නික්ෂය. ාසි අර්ථෝ ධාර යන වර්ග හතරකට බෙදා නාම රූප විස්තර කර තිබි. එතුකොට දැම් මෙතන දම්ම සංගෙනී මෙතන එකක් වන්න පොතත්තිනවා දම්ම සංගෙනිපය කරනම් දම්ම සංගිනි ප කරන එතුකට ඒ ඇතුලි මනුවද තියෙන්නේ මේ තියන රූපරූප විභාගේ රූප ගගෙන ලෝකයේ දන්න රූප අප ර හැටිට කතා කරවා නිතුර මුණදරූපකි දැන් තියෙන දේවා. හන්දරුව දේශනා කරළ රූප චිත්ත චෛසික රූප නිබ්බාන ඔය සත්‍ර පර්මාර්තනය කතා කරන්නේ තේ රූප විභාගය තියෙනවා දම්ම සංගෙන ඉලට වීභංග දෙවිනියක විභං අප්‍ර කරණය එතකොට සුත්තන්ත භාජනීය අභිධම්ම භාජනීය පඥ්ඥා පුච්චක ජන්න තුන් ආකාරයට ඉස්කන්ද ධාතු ආයතන ආදී ධර්මකොට්ටාස දහටක් බෙදාදක්වා ඉවරණනේකරත් එකට මොකද මේ භහග ප්‍රකරනේ තියෙන ධර්ම කරන දහටක් කියනවා. මේ කිය ස්කන්ද දාතු ආයතන ඉස්න්ද ධාතු බහගේ මතගෙනෙ තොර චක්කුංච පටිච්ච රූපේච් චක්කු වි්ඥාණන් තින්නන් සංගති පස්සෝ. ඔම අපි කතා කරන්න නතිකොට ගතාා කරන මේ ඇසයික. රූපයයි දෙකේ කුතුුණම ඇති චක්කු විං්ඥානය කනයි සබ්ද්‍යයි ඇතිවුුණම මේ දෙකා අතරය ඇතිවෙලා ඇතිවන සෝත විඤ්ඥාණි. මේ ආදී වසයෙන් මේ බෙදලවෙෙන්කරනවා ඒව තියෙන විබංග ප්‍රකරණේ චුටි හාමුදුරණය. ඊළඟට ධාතු කතා තුන්ගනිය කපට ගන්න පුළුවන් ධාතුතා ප්‍රකරණය. ඉස්කන්ද ආදිය ස්වභහාවාර්තයෙන්ම ව භාවාර්තයම ධාතු නම් ඇති එසේ පංචස්කන්දයේ පට මනසිකාර චෛතිසිකය දක්වා ධර්ම එකසි විසි පහ මේක කාරණ කියයක් කියනවද එකසි විසි පහක් සංග්‍රහා අසංග්‍රහ ආදී තුදුස් ආකාරයකට විග්‍රහ කරේ එතකොට ධාතු කතා එක එතකොට මේ ධාතු පිළිබඳව විස්තර කරන ධාතු කියන්නේ ධන්ත ධාතුව එහෙම ඒ ධාතුන් වහසලා නෙමේ අභිධර්මය කතා කරන දහතුවන් ධාතු ඉට පුද්ගල ප්ඥත්තිය අතර එතකොට පංචවිද නය මණ්ඩලයෙන් එකක් වෙන ප්‍රඥ්ඥපතියට අදාළව කන්ද ආයතන ධාතු, සච්ච, ඉන්ද්‍රීයේ පුද්ගල යන ප්‍රඥ්ඥප්ති පහ පිළිබඳව. ශංෂිප්ත වහා පුද්ගල ප්ඥත්තිය පිළිබඳ විස්තරව මෙහි විවරණය කෙරේ එතුොළ පුද්ගල පංඥත්තිය කියකි පංචවිද නය මණ්ඩලයක්. බුදු හාමුදුරුවන්ගේ ඥානයේ පිළිබඳවතිවිිච්චි ඒ ප්‍රඥ්ඥප්තියට අදාළව කන්ද ආයතන ධාතු සච්ච ඉන්ද්‍රීයේ පුද්ල බලන්ගොදැම ලොක ස්ත්‍රර කොක් මේ පිළිබඳව තියෙනවා. ත ජුඩිය අන්දුරණය දැන් ඔය අභිධර්මය ගැන කතා කරනකොට අභිධර්මය තමයි වැඩියෙන්ම තියෙන දැන් අපි ත්තම විනය පිටකය ධර්මස් කන්දවසෙන් ගත් තම අපි කතා කලා විසියෙක් දාහයි. සූත්‍ර පිටක තුර විසිෙක් දාහයි. ඉට විසියකයි විසිකයි හතලස් දෙක හලස් දෙදාහයි. තු ඉතුරු හතලිස් දෙදහම තියෙන්නේ ධර්මස්කන්ද වල හරියට ධර්මයෙන් භාගයක් මතියෙන අභිධර්මය. එතකොට මුලු ත්‍රිපිටකින් භාගයක් මහහිරිරතිය අපිදරේගෙන අපිධර්මය එකයි විශාල මෙච්‍ර ගොඩක් ස්තර වෙන්නේ. එතකොට ඊලඟ පොත කතාවත් උප්ප කරනේ පස්සෙන පොත. ඉතුර මුොගලි පපුත්ත තිස්ස හිමියන් විසින් ු බුහිමිය බුදුරජන් වදාල නාය ක්‍රමයට අනුව ලද විවරණයකි මෙහි දුෂ්ටිවාද පිළිබඳ විග්‍රහ කරේ. පරවාද පන්සීයක් මතනය කරමින්ද සකවාද පන්සීයක් උද්ධේපනය කරමින්ද මෙම විවරණය කර ඇත්ත. එතකොට මේ මේ පොත මොනවද තිබුණේ පරවාද මොගලි පොත තිසමියන්ගසින් බුදුහාමුදුරුව වදාල ඒ නය ක්‍රමය අනුව නය ක්‍රමය කියන නය න්‍යාය කියනය කෙනෙ. මොකක්ද මේ නය, ඒ නය නමේ ඒ නයි වනොත්තේ නයන නයිත ගන්නව කන න මේක නයක්‍රමය කිය න්‍යාය අපි න්‍යයකරමේ එකකට න්‍යා ක්‍රමයනු කරලාද වරනකි. මෙහි දෂ්ටිවාද වැරදි. දෘෂ්ටිවාද පිළිබඳ විග්‍රහ කළේ පරවාද පන්සීයක් මතනය කරමින් ද සකවාද පවාද පරවාද සකවාද පන්සීයක්. උද්ධීපෙනය කරමින් මෙම විවරණය කර ඇත එතුන මතකතියාගණ්ඩෝනි දැම්මේ කතාවත් තුප්ප කරණය මොග්ගලී පුත්ත තිස්ස හිමියන්. ො මොගලී පුතු තිස්ස හාමුදුරුවන්ගේ කාල වෙනකොට ඒ කා වෙනට එකක මිත්‍යා මතාව කොඩි හාමුදුරුව. එකඒක මිත්‍යා මතවලට තුර පරවාද පන්සීයක් ලෙහිෙසිනේ එතුකොට උත්තර දීගණඩ බැරි මේ ප්‍රශ්න අව කියාද පන්සීයක් කාවා. මේ පන්සීයක්කා මේවට විසඳුන් හැටියට. සකවාද පන්සීයක් උද්දීපනය කරමින් මෙම විරණය කරය. ඒකඇන්න ගැටලු පන්සීයයි උත්තර පන්සීයයි. එතකොට කතාවත්තුප්‍ර කරණය ඔන්න වතමයි ඇතියෙන්න්නේවා. ට යමක යමකප්‍රකරණය? මේ බෞද්ධ දර්ශනය එන නාම රූප ධර්මයන්ගේ යථ තත්වය ප්‍රශ්නෝත්‍රස්වරෝපෙන් නිරූපණය කරන විවරණයකි. ධම්ම සංගෙනී ආදී සෙසු ප්‍රකරණයන් හිදක්වන ලද ධර්ම තවදුරටත් අහවුරු කිරීම මෙෙන් සිදුව ඇත. ඉස්සල්ලා දැන් කතා කරාව ධම්ම සංගෙන යාආදී වෙල සමහර කතාගරපු කරුණු තවත් විස්තර වසෙන් චටට චටට කඩලා විග්‍රහ කිරීමත් තමයි යම කප්‍රකරණය. ඒ යම මේ යමක ප්‍ර කරනේ තියනමුකක්ද නාම රූප මෙන්න මේ දෙක ඔය දෙක පිළිබඳව විස්තර එනාම් රූප ධර්මයන්ගේ යතා තත්වය පිළිබඳව. තු ොනවද නාම මොනවද රූප කියලා හතා කන ති මේ අිධර්මගෙන කතා කනට චුට හඳු මේක තේරුන්ගඩ හරුය මාරුයි. එතුට අදෙන් අදඒක බඩ ප අමාරගව කියලා පස්සෙ කාලි මේ ලංකාවේ. ඉටිය ේරුකාවේ චන්ද විමල කියලා හනායි හාමුදුර කෙනෙක්. උන්වහන්සේ මුලු අභිබුරුමට වැඩම කරලා බුරුමිදී. ඉගෙනගෙන ඒ ධර්මය ඉ. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා මෑඇත බාගේ. උන්න්නහන්සේ ඒ අිධර්මය සර්ලව ලියල දුා පොත්තියව කීපයක්. එතකොට මේ ලියපු අභිධර්ම මාර්ගය වගේ පොත් එතකොට, අිධර්මාර්ත සංගහ අද වෙනකුට පොත් කීපයක් තියන අබිධර්මීගෙන ගන්නඩ අපිධර්ම චන්ද්‍රීකාව ආද පොත් න ඉති තවත් හාමුදුර ලීප පොත් තෙකට මේ ේරුගම චන්දලකින් නය හඳදර ගුඩා උද වනා අිධර්මය අද ගෙන ගන්න හද උගන්න හාදර ගඩා පාවිච්චි කරන්න අන්න පොත් ආශයෙන් තම උගනමකද උන්හන්සේ අ කෙති කරලා මේ නාමරූප චතුරාර්ය සත්‍යය ආදේපපුන් හස පොත් ගොඩා කලේල තිනේ පොත් අතර. ති සි අටක් වඋන්හස රචා කල අතර ගත්තම මේ ලොක විස්තරයක්ති යනවා මේ අිධර්මය සාරාස කරල ගත උන්හසේට පි ගෞර හිමුවෙන් ොන මෙතන හිපත් කරන්නට ඕොන අිධරමගෙන තා කරන කට. එට පට්ටාන ප්‍රකරණය. මේ පට්ටාන ප්‍රකරනය ගත්තම පංචස්කන්දය භවය හා නිවන යන මේවායේ අංගයන් එහිම වෙනත් අංගයන්ට ප්‍රත්්‍යය වෙන ආකාරය මෙහි, සවිස්තරව දැක්වේ එසේ දක්වන ප්‍රතිය සූවිසකි සුවිසක් කියන සුවිසක් කියන කියද ස දෙස අතරක් සූවිසකි මෙසේ ප්‍රකරණය සතකින් යුතු සංග්‍රහ වූ අභිධර්ම පිටක පවත්තාගෙන යම සාරිපුත්ත තෙරුන්ගේ පරම්පරාවට පැවරී තිබුණ එතට කාටද මේක බාරදුන්න සැරියුත් හාමුදුරුවන්ගේ පරම්පරාවට තමයි බාරදුන්නේ. එතකොට දැ පැකරන හතක් තිබුණ නතකට මේ සත්තා ප්‍රකරනේ පොත් හත ඊට පස්සේ දැන් මේ මුලු දැ පහබැයි කතා කරනට තුන්වෙනි ධර්ම සංගායනාවත් වෙනකුට තමයි.ඒක ඔක්කෝම සම්පූර්ණ වෙන්න්න පොඩි හාම්දුුව එක දේ පිළවද ලොක ස්තරගෙන ගන්නඩ ඕන්න දැනට පිගෙනගම මේක කාටද බාරදුන්නේ. සාරිපුත්්ත මහ රහතන් වහන්සේ. එතට උනාහසි පිරුණුවන් පහලා. හැබැයි උනාහසසි ගෝල පරම්පරාාවන්නවනේ ඒ ගෝල පරම්පරාවට තමයි භාරකෙරුණේ. එතකොට දැන් තැන් ත්‍රිපිටකේ ගැන අපි කතා කළ. මොකද කතා කළ ත්‍රපිටි ගැ දැන් ත්‍රිපිටේ පොත් තියෙනවා අපි කතා කලා. සූත්‍ර හබිධර්මය කියලා මේ කතා කරලා දැ මේ ත්‍රිපිටිකේ හැටටක් විංකරලා මේක එක එක්කනාට කටපාඩං කරගනෙන්ට බාර කරා. පස්ස කාල දිට හාමුදුරන් දැම්ම මේ ත්‍රපික සමහර දේවල්. අපට තේරෙන්දිිනේ. තේරුන්ගඩ බෑ. ඒ හින්දා. ඒ තේරුන් ගැනීම සඳහා රචනා කරනවා ත්‍රිපිටක අටුවා රචනාාවෙන මොනවද. අටවා රච්චනාාවෙනවා. ඉතින් ඔය අටවා ගැන කතා කරනක අටවාට ටිප්පිෙනි ඕන්නේ අපි කෙටියෙන් කතා කරමු කියලා සමහරු කතා කරනවා. අටවාට ටිප්පිනි ඕන්නෑ කිව්වට වැඩක් නේ ඕනි. අටවාට ටිප්පෙන නැතුව විස්තර කතා කරන්නදෑ ඒ නැත් නම් විස්තර දන්න එත්නේ ඇයි ඒවගෙන තොරතුරදී. ජිපිට එකේ අමාරුතැන් තේරුම් ගැනීම සඳහා අටුවාලීයෙනවා අටුවාවල තවත් අඩුපාඩුකං නැත්තං අප හැදිලිතැන් විස්තර කරන්න ටීකාලිය වෙනවා ටීකාවලත් විස්තරතැන් ඒ අඩුපාඩුත් කියන තවත් ඒව වැහැදිලි කරන්නඩ ටිප් පෙන ලිය වෙනවා. තතිකට අටුවා ටීකා ටිප්පෙන ආදී වසියෙන් එන්නේ ඔය මිනිස් වනිකන් දන්නතුවකි වටෝක ඕනි කියලා කතා කරන්නේ ඒ විදිහට ට කතා හෙවත් අටුවා යනු තතාගත ධර්මයේ විස්තර කිරීමට යාමේදී සැපයුණු අර්ථ විවරණයි. එතකොට ධර්මයේ පැහැදිලි කරන්න ගන්න අර්ථ විවරණයි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ ඒ ඒ පුද්ගලයන්ගේ වැටහීමේ ප්‍රමාණයට සැකවිනි අන්න වැඩි. ද බුදුහාමුදුරුව ධර්මදේශනා කරනකොට එක් පුද්ගලයාගේ මානසික මට්ටමානුව බුදු හාමුන්දුර තේරුම් ඇරගෙන තමයි කියල දුන්න. ට කෙටියෙන් ගා බුද්ධි මචිනට ගොඩක්නයනෑ චුට්ටි දක්කව මේ ඇතැම තේරෙනවා. ඇැබ ඒ කියපු බණ අපිට තේරෙන් නෑනේ ඒ හින්දා ඔය කියන්නේ මේකයි කියලා කියල දෙෙන්ඩ වෙනවා. දැ මේ කරන්න එත් ඒකන පොතකුද්දීලා තියෙනවා. පොතේ පාඩමකුත් තියෙනවා. ඒ ලාගන්න ලුවන්න්නේ ගුරුවරුත් ඉන්නවන්නේ යි ගුරුවවරු කියල දෙනවා අපි කරන්නත් මේ පොතේ තියෙන ඒවා තවත් පැහැදිිර චටි හාදුරනට ප සිල්මය නියරට දල පුතාාවට විස්තර කරලාෙන. අටු අවත්්‍යේ වගේතවයි සූත්‍ර පාට තිබුණට ඒ සූත්‍ර විවරණය කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ ඒ ඒ පුද්ගිලයන්ගේ වැටහීමේ ප්‍රමාන්ට සැකවිනි. ඒහින් බොහෝ දෙනා. බොහෝදේශනා පොදුවේ කාටත් තේරුම් ගැනීමට විස්තර විවරෙන ගැටලු තැන්වලට අර්ථ සැපේමාදිය බුද්ධ කාලයේදීම අ වශ්චවිය. පස්ෙ කාලදිමේ බුදු හාමුදුරන්ගේ කාලෙම සමහරේවා කියල දෙන්න සිද්ධ වුණ විස්තර වසයෙන්. නිදුසනක් ලෙස දම්සක් පැවතුන් සූත්‍රයයේ බුදුරදුන් වදාළේ එක් වරප පබණි. එම යුගේම ඇතම් ශ්‍රාවකයන්ට වටහා ගැනීමට අපහසූහහි නැවතේ පිළිබඳ විවරණයක් කරන ලෙස බුදුරජාණන් වහන්සේම සැරයුත්තරුන්ට පැවරූහ. සච්ච විංග සූත්‍රය දේශනා වූයේ එලෙසය ඔන්න බලන්ඩක දැවෝ අපේ සූත්‍රර අතර යෙන සච්ච විබංග සූත්‍රයකට ප්‍රසිද්ධ සූත්‍රයක්නේය සච්චි විබංග සූත්‍රයේ. සච්චි බංග සූත්‍රයේ කියීවාගෙනයනකට පේනවා දසප පයැවතු සූත්‍රයේ වම නගෙත්තීම. ොිදර චතුරාරි සත්තිය නම ගන්න ෙත්තුගන්න ඉදිකොට අරග තියන මේක තියන මොද කියල හිතෙන්ඩ තිනේද අන්න ඉතකට දැන් අපි තේරුම් ගන්නුනි මොකක්දද ගුදු හාමුදුරු දම්සප පැවතුන් සූත්‍රයේ දා බරණැස සි පතන මිගදායිදී පස්සගේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරාට පස්සේ ආයි දේශනා කළ නේ. හැබ සහරුන්ට කැන ගැටලු ඇතිවුණා ුදු හාමුදුරුව කාට පවරන්නේ සැරියුත් රුවන්ට සාරිපුත්ත හාමුදුරුවන්ට කියන්නේ සැරියොත් මහරහතන් වහන්සේට පවරනවා මේක පො ඩක් විස්තර කරල කියන්න. උන්වහන්සේ විස්තරකරපු එක තමයි සච්ච විභංග සච්ච සත්‍යය විභංග බෙදල දක්වනෙනවා සච්චය බංගු සූත්‍රයේ. සච්ච චතුරආරයේ සත්ත්‍ය මතගෙන චච්ච ත නැත්න චතුවරිය සච්ච ඒ සච්චම තමයි සත්‍ය චතුරාරි සත්‍යය බලන්න්නක මෙන්න මේක ඊට පස්සේ ඒක බෙදලා දක්කනවා මේ බුදු හාමුදුරුවෝ ඒ දේශනා කරපයක සැරියුත් හාමුදුරන්ට බාර කරනවා සැරියුත් හාමුදුරුවෝ ඒක විස්තර කරලා දෙනව හාමුදුරුවරුන්ට එතකොට මේ සච්චවි බහංග එතකොට ඒ සච්චී බහග සූත්‍රය ඒ දේශනා කරන්නේ මනාටද අන්න අර හාමුදුරුවන්ට පැහැදිලිවෙන්ඩ තවත් ධම චක්කප පාර්තන සූත්‍රයේ දම් සපැවතුන සූත්‍රයේ. එතුට ධම්ම චක්කප පවත්වන සූත්‍රයේේ නැත්තන් දම් සැපැවතු සූත්‍රය තවත් ඉස්තර කරන්න සච්ච. එතොර එතන අපි කියනනකද චත්තු අරිය සච්චන ඒ සච්ච තාව ෙදල වෙක්. එතු මේ කොටස් කොටස් බිද නෙගෙන මේරිකා ඒ අටුවා ලක්ෂණයක් එතන තිය නකයි. ඒ අනුව සච්චි බංග සූතරයේ දම් සත් පැවතුන් සූත්‍රය අටුාවක් වැෙනිය. මෙසේ බුදුරදුන් වදාළ ධර්මය නැවති විස්තර කිරීමේ සමත් සාරි පුත්තතර මහාකච්ඡායනතර මහා කොට්ටිකතර ආද තෙරවරු ප්‍රැසක් ප්‍රකටව සිටිහේ දැගේ කාලේ බුදු හාමුදුරු ගොඩක් වලාවට චඩි හාමුදුරණ දව අහලා ඇතිව සූත්‍රවල යෙනවා. දු හදරට කල කොන්ද හැක්මකුත් තිබුණා. උඩක්ලාට න්හන්ේ සසර කරපු අකු සලක්ත්මයක් නිසා වන්හසේ නිතර හැදන කොදෙ හැක්මතිවන උහස මොද කරන්නේ සමහර වෙලාවට බණ චුට්ටක් කියට සාරිපුත්ත මගේ කොන්දරි දෙවා. ඔබ විස්තර කරණන්නකිෙන න්හන්සේ හන්ස වෙනවා එහෙම අහන්සේලා හගෙන ඉන්නවා සැරියුත් හාමුදුරු බණ කියනකක් ඊට පසමකද කියන්නේ. බොහෝමොහොදයි සාජු සාසාරි සා සා සාරිපපුත්ත. දයිහොදයි ම ව්ගක් කියන්නේ ෝටිකමයි. එහම ගේ කරපු අවස්ථාාවතියනවා මගේ ගෝලයා. එතකොට මේ සැරියුත් හාමුදුරුවෝ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එතට සාරිපුත්ත හාමුදුරුවෝ එතකට මහා කච්ඡායන හාමුදුරුවෝ එතකොට ම කොට්ටිත හාමුදුරුවෝ තවත්ව අනුසිුද්ද හාමුදුරුව. ඔ සතර මහස තෙරවරු කිය හිටියන හාමුදුරුව හතරනවාක් කොට. ඒ හාමුදුරල්ලෝ ඉතාවා දක්ෂ ඉතවත් එතකොට උන්නවහන්සේලා පස්සෙ කාලයෝ ධර්මය විග්‍රහ කරන්නට ඉතාම දක්ෂව කටයුතු කරපු හාමුදුරුවු ඉඳලා තියෙනවා. එතකොට උන්න්නහන්සේලා ඒ සමහර කාරණ පැහැදිලි කර කෙටියෙන් තියනෙවා විතර වස ඒ අති අටවා කලා වගේ මටවා කල වෙෙන් කල නෑ නමුත් අටුවා ලක්ෂණ තියෙනවකොඩිහඳ එක මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් සැකවින් දෙසල් ලද සංකත් සංකිත්තේන කියන්නේ කෙටියෙන් එතකොට භාසිතස්ස එකන කෙටියෙන් කිප සූත්‍රල අර්ථ කියයාදන ලෙස භික්ෂූන් වහන්සේලා මේ තෙරවරුම් වෙත පැමිණිඉල්ලා සිටි අවස්ථා සූත්‍ර පිටිකේ නිතර හමුුවේ. එකනේ සංකිත්තේන පංචුපාදානක් කන්දාා දුක්කා කිව මතගෙන සංක්ශිප්ත වශයෙන් කියන වන පංචස්කන්දේ දුකායි කියට යි විදිරි බුදු හාමුදුර දේශනා කළ ඒෙ හ බද හ ර බදු හ කද හට බැන මහට අර හාමුදුරුවන් මහරතන් වහසැල්ල ලඟට වැඩම කරලලා හාදුර ක මොක්ද ක කියලා හන ොට හාන්දුර වැඩ කරන නද මට ගරුව යි ගරු හට ාලුවග හන මොකද කිවේ හන්න ඇද අප හනවනේ ඒවාගේ අනිත් එක්ක නගින් අහගන්නවා. ඒවාගේ සැරියුත් මමුකලල් මහරතන් වහන්සේලාගගේ අහගෙන තියනවා. මජ්‍යමිනිකායේ මහා කච්ඡාන මහා කච්ඡාන බජ්ය බද්ධය කරත්ත දැ සූත්‍රයක් එවැන්නකි දැඟෙන් නඒවාගේ විස්තර කරපු සූත්‍රයක් ඇතම් විට භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරි බුදුරජාණන් වහන්සේම සැකවින් වදාල ධර්ම පිළිබඳව විවරණ සපයා තිබේ. මහා රාහුලෝවාද සූත්‍රයේ වැන්නකි ඔන්න වැඩේ මහා රාහුලෝවාදය මකද මහරාහුලොවාදය ගැනෙ බුදු හාමුදුරුවෝම සමහල්ලාට කෙටියෙන් දේශනා කලාම ඒකට සමාරණ පහාහදරනීමම අපට තේරෙන්න්නේයක. ඉට පස ඒක විස්තර කරන්න ආපහෝ තව දේශනා කරති මහරහලෝවද තුර චලරහලවාද සූත්‍රයේ මහරහලවාද සූත්‍රය කට දෙදක්තිේනවා. එෙතකොට ඒ මමුකද මහරහුලෝවාද සූත්‍රයේ අ තව විස්තර කරපියවා. භික්ෂන්හන්සේලා ධර්මය එසේම එහි අර්ථයත් අනිවාරයම හදාළ යුතු බව අංගුත්තර සත්තක නිපාතයේ දම්ම්ඥු සූත්‍රයේ දැක්වේ ඔන්න දම්ම්්‍යු සූත්‍රයේ කියන මොකද කියන්නක කියනව එහෙනම් භික්‍ෂූන් වහන්සේලා අනිවාරෙන්ම මේවා අටුවා හදාරිය යුතුය මේවා දැනගත යුතුය කියලා. මෙසේ බුදුරදුන් හා රහතන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද. ර්ථකථනය සම්ප්‍රදාය පසුව වන්නමම සාහිත්‍යාංගයක් ලෙස සංග්‍රහ කොට මොක පාටයෙන් පවත්තාගෙන යනලදී. දෙඟ අපි අරස්සල කිව්වා මේවා ඊට පස්ස අපි කටපාඩමින් පවත්තාගෙන ගියා ඇයි අර අරම්පරාවෙන් අපි ඒවා. සංගායන තුනේදීම සංගායනාවී සම්මතුූ එම අටුවා, ිහිදු හිමියන් විසින් ලක්දිවට ගෙන අවුත් සිංහලයෙන් තබන ලද බව මහාවන්සේ සඳහන්ගේ. එතකොට දැ ඉදියයා වෙති බිච්චව කවුද ංකාවට අඩම්මගෙනන්නේ මිහිදු හාමුදුර ලංකාවට වටිනකටද මේ ලංකාවට අටවා රැගෙනාව. ඇවිල්ලා මේ සිංහලෙන් එතට ොකද පාලියෙන්නෙමේ සිංහලෙන් තමයි මේවා දේශනා කළේ ඒ මහවන්සේ සඳහඟනේ මහාවන්සේ තොරතුරත් එකක කියන්න. තු ඒවා සීහලට්ට කතා මොනවද? සීහල අට්ට කතා. සිංහල අටුවා කියන එක සීහලට්ට කතා. නම්බිය. මුලදී ඒ පැවැතුනේ මහා අට්ට කතා නමින් ත්‍රිපිටකේටම පොදුක් අටුවාවක් වසේනේ. ඉස්සල්ල දසද මේ මුල්කායකොන්න මොනා කියරදගේ මහා අට්ට කතා. මහා නිගන්න මේ මහා. කිය මහා කියවල් ලොුයි කියන එකෙන කිය එකතකට මහහා අට්ටගතා මහාට්ට කතා නමින්ලු එක පොතක් හැටියට තමයි මුල් කාලයේදේ පවත්තාගැෙනගී. ඊට පස්ස වෙනසක් වෙනවා මොකක්ද වෙන්නේ දැන්නතන මේ කිිස්තුවර්ශ මෙතන මේ පොතේ මේ වයන්න නෑ පොඩි හමුුඳී විතරයි ඇත්තේඒ පොතේ බල්ලන්නකට වස් කිස්තුවර්ශ කියලා එක හදාගණ්ඩ එතකොට එක පොටි මුදරණ දෝෂයක් තියෙනවා? පස්සන සතවර්ය වෙනවිට දඹදීවා අටුවා අතුරු දන්වගියහෙයින්. රේවත නම් තෙරනෝ සිංහල අටුවා පාලියට පෙරලාගෙන එන ලෙස සුවකී ශිෂෂූ බුද්ධ ගෝෂීමියන් ලංකාවට වූහ. එතකොට දැන් ඉන්දියාවේ හිටපු හාමුදුරණනමක් තමයි මේ රේවත හාමුදුරුවෝ. එතකොට මේ රේවත හාමුදුරුවෝ ගුණකාල වෙනකොට පස්සන සතවර්ෂය. ඕ පොඩිමුදුරනය කිිස්තුවර්ෂය ඕ. කිස්තුවර් පස්සන සතවර්ෂය වෙනකොට මොකද වෙන්නේ ඉන්දියාව වන්න බුදු හම් බලට වැඩිකා යන්නේ ේ බදු හාන්දුර පන් අදත් ඉදිය හරියට ධර්මයනයනෙ. එදකොට පස්සන සතවර්ෂය වෙනකොට මේ පිරිහෙන්ටන්ගන්නන ඉදාව ඊට ප ඉදියාවේ හිටපු රේවත හාමුදුරන්ගේ දක්ෂ ගෝලයක් හිටියා. කොච්චර දක්ෂ කියරන. අදත් දක්ෂ ගලය සමට ටයනවාන්නේ නේද ඒවාගේ තමයි අදත්ව පිරෙන් වාසාහනෙ මුොදට පස්සුනම රට යන්ඩ අවස්ථාවදවා ශිෂ්‍යත් අහම්බේ අප පොිහඳු දන්නවා. එතකොටඒ බුද්ධගෝෂ හාමුදුරුව තමන්ගේ සුවකයේ ශිෂ්‍යයා එ ශිෂ්‍ය හාමුදුරුව එවනවා ලංකාවට ඔන්න බලන්ටක ඒකාල ලංකාව කොච්චර දියුණුවෙලා තිබලතින ද්‍යාපන ක්‍රමියයාතිී. එතකොට ඉන්දයාවිදන ලංකාවට එ තමන්ගේ ගෝලයා මුළලු ත්‍රිපිටිකීමේ සමාලෝච්චනය කොට ප ඇවිල්ල මොද කරන්නේ. විසුද්ධ මාර්ගය නම් ධර්මගන්තය සම්පාදනය කළ උන්වහන්සේ එයින් තම හැකාවපෙන්වා මහාවිහාරයේ තෙරවරුන්ගෙන් අවසරය ලබාගෙන අටුවාපාලියයට පෙරලූහ. බුද්ධගෝසය හිමියන් කිසිම අටුුවාවක් අමුතුවෙන් ලිව්වේ නැත කළේ සිංහල අටුාවල සදොස්තැන් මහාවිහාර භික්‍ෂූන්ගේ අවසරේ පරිදි නිදොස්කොට සංස්කරණය කරමින් පාලියයට පෙරලීමයි. විසුද්ධි මාර්ගය මෙන්න මේ කතන්දරය හරි ලස්සනයි කොරි හාමුදුරණේ අටුවා ගැන කියනකොට මේක කියල දෙන්න එපයි මේ කතාවත් මොකොද ඉන්දයාාවී ඉඳලා උන්වහන්සේ වැඩම කරනවා ලංකාවට බුද්ධගෝස හාමුදුරුව ලංකාවට වැඩම කලාම ඒ වැඩම කරපු බුද්ධගෝස හාමුදුරුවන්ට ඉස්සල්ලම එක පාරම අටවා පරිවර්ධය කරන්නික වා එන මේ කරන්නිගලා දුන්නේේ ටෙස්ට කත්තිබුණන පොඩි විභාගයක් තිබුණා මොකක්දැකිවේ ඒනම් ඉස්සලකිව පොතක් ලියන්න. උන්හන්සේ ලීපු පොත තමයි එතකට මේ මුළු ත්‍රිපිට්ට එක්ක මේ සමාලෝජනය කරලා අදත් පොඩි හාමුදුරණේ විශුද්ධි මාර්ගය කියන්නේ මොහ පුත්තුම තරන් වටින පොත. උනාහන්සේ ලිව්වා පොතක් විශුද්ධි මාර්ගය කියලා. පොත ියල ක්කොම කල ඉස්සරදැන් අපි අපෑනේ ලියන නෙමේනි අ පුස්කොල පොත්තල එතකොටර අමාරුවෙන් නිලියන්ඩෝ නිඩියලා ලියල ලියලා ලියලා ලොස්සන පොතක් ලියල ඔක්කොම කරලා දැන් හෙට පිළි ගන්නන්නේ. කියල හැත්තිකරගෙන හිටියා. ඉන්නකොට රෑ උදේබනුවට පොත අතුරුද්ධා පොතන දැම්මකොත කොරන්නේ පොතන දැන්ඉති පොත දෙියෝ හැංඟවා කියලා කියන්නේ. ඒ ර වැඩ මයි රන මක පෙන්න්න පොතන මහවියාර හාමුදුරට පොතන ැඇති වෙලා කියල පොඩි හදුර වන පොතන පොතන ත ොකදතු කරන්න අයික ගන්නට ලියපපු ොත නැතිවවිලා තින්නේ පොට ගොපියක් ගහන්ඩ එකකාල පොට කොපිත් ෙන දැ පොතනය දැම්මකොත කරන්න. ලියපු අයි විස්තරත්නේ උනහසිරකු හන ආයිත්තකක් ලියන්න. උන්නහසේ ආයත්්‍යකක් ලිවා. ඒත් ලියල 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 ලියලා ඔක්කෝපති කියන දැන් ඉතින්. තිබුණ ද හටතම එකකද පිළිගන්නන්නේ ඒ පොතත්න හැකිියන්නු නැ මොකද කරන්න ආයත්ට වස්සේ දෙවිනි වතාවට ලිය පොතතාමතක් කල තුංගනිවතට ආයත් පොතක්ලිවා විශද්ධිමාරගම තුන්වෙනි වතාව ලියලවෙල්ලා බල්ලකට අන්න අරපොත්් දෙගත් තියෙනවා පොත්වන පෙරරලා බැලු අමචූටි හාමුදුරණේ පොත්තුන එක් ඒම එක්ක විදිහට තියනවලෝ. ඒක ලතිම පොටක පිතිබුණ නෑන අ හරිට පොටෝකොපියක් ගැහවගේ කියන්න පුළුව. එක්ක විදිහටම පිට පත් වන. අරක බලාගෙන ලිව්ව වගේ හරියට ඒ කාරණා ඒ විදිහට මිස්තර කල න උන්වහසගේ ප්‍රඥාව කොමද දැනු මත ශක්තිය කොද කියල හිතා ගත හැකිෙන. ඒ විදිහටම තියන පොත්තුන්න හරියටම එකම පොතේ කොපිතුනක් වගේ. පිට පත්තු නක් වගේ තිබුණයි කියනවා. එතකට එහෙම දක්ෂ හාමුදුරන නමකට තමයි. දුන්නන්නේ අටවාලියන් උන්හන්ේ හිතිච්චියව නෙමයි තිබිච්චි අටුවාවල ඒ සිංහලෙන් තිබිච්චේව පාලියට දාලා තවත්තේව එකතු කර ලඩුපාඩු හදලි්වයි කියනෙක තමයි සඳහන් වෙන්නේ. එහිදී උන්වහන්සේ විනය අභිධර්ම නිකාය ග්‍රන්තාදියට වෙන්න වෙනම අටුවා අබෙදා සංස්කරණය කළයි එතකොට මේීවට වෙන වෙනම උන්න්නවහන්සේ ලිව් අභිධර්මයට විනයට වෙනම ලිව්වා. ඒ අනු උන්වහන්සේ ප්‍රධාන නිකාය අටුවා හතරත් නසේ ප්‍රධන නිකායිතියන දිීගේ මජිම සයුත්තන් ගුත්‍ර කියල නිකායිතිය නිකාය ගත්තම අටවා හතරත් විනේ හා අභිධර්ම අටුවා දෙකත්. කුද්දක නිකායේ ග්‍රන්ථ කිහිපයක අටුවා සම්පාදනයකොට නැවත දමදිවට ගිය නැත්ත වැඩිය. එන් පසු දම්මපාල තෙර ආදී තෙරවරු අටුවා සංස්කරණය කොට පරිවර්තනය කළලා එකක බුද්ගෝ හන්දුරට පස්සේ දම්ම පාල කියලා හාමුදුර නමකොත් අටුවා ඒ සංස්කරණයට එකුතු වෙනවා. එතකොට දැන් උන්වහන්සේ ඔකෝට මිතිතු ිපිකට මිියන් ැවුණ උන්හන්සේ නිකායි අහතරටත් ලි්වා අපිධරමටත් ලියනවා විනට ලේන කොද්දගනිකයි පොත් පහලුවෙන් කීපේකට විතරක් ලියනවා අපි පොත් අටවා ගැනනිස්තරතා කරනවා පොත්මනවාද කියලා. අටවාවල ධර්මයේ ගැටලු තැන් පැහැදිලි කරන අතර ඒවාට අදාල නිධාන කතා අතිරේක් විවරණාදී බොහෝ විස්තර ඇතුළත්තේ. නිදසුන් ලෙස දම්ම පදේ ඇත්තේ ගාථ පමණෙකි. එහි නිධාන කතාව සහ අර්ථ විවරණ තිබෙන්නේ දම්මපදාටුවා වීය. ජාතක කතා දෙසේ මේ මේ අනු අටු අනැතුව ධර්මය තේරුම් ගැනීම පහසුනැත, එසේ පාලි සාහිත්‍යේ දක්නට ලැබෙන අටවා මෙසේ. එකකට දැම්ම අටවා කිව මකද මේ අටවා කියන්නේ දැන්ග දම්ම පපදකිවම දම් දම්මපදේ ගාතා තියනවා. දැ අපි මනෝපු බංගමා දම්ම කියල ගාථාව තියෙන කාටද කිවවේ ධම්මපදේ තියෙන වදනෑ කෞද කිවවේ ෑ කොහෙ දීද කිවේ නෑ ඇයිද කිව්වේ මොකක් වත්නේ. හැබැයි ඒ විස්තර හොයනවනම් ඊට අදාලව මොකද කරන්්ඩෝනේ ඔන්න දම්ම පදේ ඇත්ත එක එහි නිධාන කතාව සාර්ථවරණ තිබෙන දම්ම පද අ ඔන්න එතකොට ධම්ම පදේ දන්නේ දම්ම පදට්ට කතාව කියන්නේ දම්ම පද අටාවට ය දම්ම පද අටුාවට කියාම තමයි ඔන්න ඒ විස්තර තියෙන්නේ. ජාතක පොතේ තියන විස්තරට ජාතක අටුවා විස්තර තියෙනවා. දෙ අපි ගත්තොත් අව සූත්‍ර ගත්තත් එහෙමයි රතන සූත්‍රය කියීනව රතන සූත්‍රය කියන කවදුර සුත දේශනක ගුදු හාමුදුර. යදීද විසාාලාමානුරදී. කාත්තෙක්කද අනන්දහන්තෘත්තකගේ. ඇයි විසාලාමනුරු තුම්බිය නැති කරන්ඩ. දැ මේ විස්තර කොහැත්තියෙන. අටුවවාෝ! නිද සමාරුගෙන අටවාය ඔන්නෑ කියලා. ඔයඒ ඒකාද පොඩි හාමුදුරු නෙම්මහෙ අපි කියන ඊ නියාවුගත්තු කියලා. නිකම් පස්සේ මහාචාරය අතිකාචාරය වෙල්ලා සමහරනිකන් ඔය විචාරකයෝ වෙලා දර්ශනිිකය වෙලා මේ බුදු දහම මේවා සංකරය කරන්න නමේ අවුරදු ්‍යස් නත්තිේසි ති විචිය පිළිුවඳද අමුතු අමුතු විචාර දෙෙන ආරකෝන්නේ මේක ඔන්න. මේවා හරියට ධර්මය සමහරු කියවට දන්න නෙති හින් හු දොස් කියන ඒමත්ති ොදට මතකතියන්න චුජිය න්දුදරු මතක තියාගන්න විභා ිවරුණාට පසුේමිත්‍රිපිට එකේ අටුවාටකාට් පෙන හුද්දට කියවන්්ඩ ඕනි මේවා ඉගෙන ගණ්ඩ ෝනි. එතකොට තමයි අපට හොඳ දැනුමක් ලබන්නට පුළුවන් පුළුවන් තරම් ධර්මය අයිසර පොත්තිබන්නේ දැ පොත්තියන ඕන සරන්ද මේ ඕන තරම්න්තරජාලය ඕන සරන්තියන කියවන්න පුළුවන්. එතකොට ඒ අටුවාටික, ඔන්න දැන්ඒ එක හාමුදුරු ලියපු අටුවා එත බද් ගෝ හාමුර තමයිටවා වැඩිපුරමිලි උන්හන්සනේ ු නනිත දමාල හාමුදුරුවාද උන්හන්සේ ලීප අටුවා තින පිස්සරට බලම අටුවාටික. එතට එකක් තමයි සමන්ත පාසාධිකා එක වීනේ අටුවාාව බුද්ධ ගෝස හාමුදුරු තමයි ලිවේ සුබංගලි විලාසන සුබංගල විලාසිනි දීගෙන නිකායට ලීපු අටුවාාව කට දැන් දීගෙනනික්කාය අට්ටුවාාව තමයි ඒක නම් කරලා තියෙන මොකදද දීගෙනනිකා අට්ට කතාව කියනකට වඩා ඔන්න සුමංගල විලාසනි නම්මකදද සුමංගල විලාසනි කිවමා සුමංගල විලාසනකද පොතා දීගනිිකායි අුවාාව. සමන්ධ පාසාධිකා මොකද්දී සමන්ත පාග ඒක මේ විනට ලීප පට්ට කතාව ඒකයි එම මේ කියඇද මේ මේ දැන් තොේරුම් ගඩ පුලද පන්සලෙත්තියෙන පොතක් කහුණ, පරලගට සමන්ත පාසයි මකක්ත මේ සමන්ත පහා. වනිය නිකායි අටුවා පොතන කෞදද ලීල තියෙන්නේ බුද් ගෝස හාමුදුරුව. අදරංගිතිකව සංස්කාරක හාමුදුර කරවරි දාලා ඇති. එතකොට ඒවාගේ. පපංච සූදනී ඔන්න එතකොට ඒක මජ්‍යම නිකාය අටුවාව. සයොත්ත නිකායි අටුවාාව සාරත්ත අප්‍ර කාශනී කියල ලි්වා. මනෝරතපූරණී කියන්නේ අංගුත්තරන නිකායි අටුවාාව කොට අරකිවන නිකා හතරට ප්‍රධහන බුදදුග සහන්ර ලිය්වා කිව්වනේ මේ හතර ම බලන්න කොන්නඔ හතර අටුවා අටික ඔය හතර ප්‍රධහන් නිකාය හතරට ලියපුෝ දීගනිකාා මජුද සංගතය අංගුතර නිකායි ටරවි අටවානි පලවෙනි එක මේක ඒ පළවෙනි අටුවා තර අත්ත සාාලිනී කියන්නේ දම්ම සංගිනී අටුවා සම්මෝහ විනෝදනී ලීබහන්ග අටවාග පරමත්ත දීපිණි එතකට පංචප්ප කර නටවාාව කංකා විතරණී කියන්නේ ට්‍රාතිමෝක්ෂ අට පාතිමෝක්ෂයට ලීපු අටුවාව කංකා විතරණි. එ තවත් තියෙනවා එතකට පරමත්ත ජෝතිකා ැන කුද්දක නිකා අටාව එත දම්ම පදටකතා දම්ම පපදේටුවවා කුද්දක නිකායි පොත්වට ටුුවකිපයක් ලිකව නේව තම මේ. එත පරමත්ත ජෝතිකා සුත්ත නිපාත අටුවාවය කළි යන්නේ දම්ම පාල හාමුරුව බුද් ගෝ හමුදුර නෙමේ මදු රත්ත විලාසිනී එතුට බුද්ධවන්ස අටවාාවේ එක බුද්ධදත්ත හාමුදුරුව එතුර අරක බුද්ධ ගෝසනෙමේ බුද්ධ දත්ත හාමුදුරුවෝ ඒ අටවාාවල යන්නේ ආදි මහතරු වහන්සලා යුගෙන් යුග රචනා කරලා ටවාාවන් සමුදායකින් තේරවාදී ශිපික සංවර්ධනය වී ඇත ඕකතමා අටවා කතාරු තවත් අපිට තියෙන වටාවරට අමතරව තව ටකා කියල ජාතියක්නේ අපි ත්‍රිපිටික ටකා අටුවට එහා පැත්තේ තවගිය එකක් තම ටකා කියල කියන්න. එතු රටුවාවන්හි දුරාබෝධ තැන් පැහැදිලි කිරීම සඳහා ටකා ලියන ලදි. තේරවාද ත්‍රිපිටික සාහිත්‍යය සංවර්ධනය උද දෙසා ටීකාවන්ගෙන් ලද දායකත්වේද ඉතා විශාලයේ. ටීකා සාහිත්‍යයේ ආදිකත් කෘතිය වන්නේ. ර බුද්ධි නම් විි්ෂූන් වහන්සේ නමක කවුද වජර බද්ධ කියීන මුදුරි රචනාා කරන ලද වජර බුද්ධි ටීකාවයි උන්වහන්සගේ නමින්ම තමයි ටීකාව නම් කලා තියන්නේ. මේ ලක්දිව මහාපරාක්‍රම බහු යුගයට පෙර රච්චනාවී ඇතයි සැලකෙන අතර සමන්ත පාස අතිකාවේ ගැට පද විවරණයක් සේ දැක්වේ. එතකොට දැන් අටුවාවලට අමාරතැලන ටීකාලිවක්ුව නතකට වර බුද්ධිටිකාව තමයි පලවෙන් ටිකාවයි හට සලකන්නන්නේ එක. මහා පරාක්්‍රම බාහු යුගගේයට පෙර රචනාවුණනා කියල සැකරන ොමුකො සමන්තපාසාධිකාවරු විනේ පොතේ තියෙන ඒදැන් එතුට විනේ ඒව පැහැදිලි කරන්න සමන්ත පාසාදිකාවලිය නවා ඒක පහැදිලි තැන් නැත තවත් විස්ටලියන්ට වජිර බුද්ධි ටකාවේනවා. තු ටීකා ගන්තත්තියනවා ටකා ගන්ත කීපයක් තියෙනවා සාරප්්‍රදීපෙන සාරත්ත දීපෙනී විනය ටීකාව. එතුට මේක ලියන්නේ දිමුලාගල, කාාශෂ පහිමියන්ගේ ශිෂ්‍ය හාමුදුරු නම. එතකොට විමත්ති විනෝදිනි විමති විනෝන විමති විනෝ ට පොත විනටීකාව චෝලීිය කාශප හාමුදුරුව ජොට උන්හන්සේක රච්චනා කරම කංකා විතරණ උබේ පාතිමෝක්ෂටීකාව බුද්ධනාග හාමුදුරුවු. එතකොට ලීනත් අප්‍ර කාසනි දීගෙනි කාය ටීකාව ධම්ම පාල හාමුදුරු එතට සාරත්ත මංජුසා අංගුත්තර නිකායට ටීකාවක් ලියනවා. එතට සැරියුත් හිමි කියනකොට හිතන් පම මේ බුද්හඳරුන් කාල සරයුත්හඳර නෙේ ඉට පස්සේ ඒ නම. එතකොට සාදු විලාසිරි එතකොට සීලක්හන්ඳ වක්ග ටීකාව ඥානාභිවන්ස දම්ම කියන හාමුරු ආදිකොට ගත් ටීකාවං විශාල් ප්‍රමාණයක් තියනවා එටකොට ටීකා. තර බුරුමය ඉන්දියාව ශ්‍රී ලංකාවාදී තේරවාදී රටවල විසූ ඇතිවරයන් වහන්සේලාගේ මෙම සාහිත්‍යය වර්ධන විය. ටීකා යුගෙන් පසු ටිප්පෙන නමින් තවත් ග්‍රන්ත සමූහයක් රචනා විය. ටිප්පෙනයක් යනු ටිකාාවටත් වඩා සියුම් ලෙස ගැටපද විවරණය කරන ලදකි. ත්‍රිපිටික සාහිත්‍යය වනහි අතිශයෙන් පුළුල් පරාසයක් කරා විහිදී පැතිරී ඇත. මුල් බුද්ධ වච්චනය නොයික්මවා දහම විවරණය කිරීම සෑම කතුවරයකුගේම අභිප්‍රාය විය එනිසාම. ්‍රිපික සාහිත්‍යය බෞද්ධ ලෝක සම්භාවනාවට පාත්‍රී ඇත ැ මේ කියීන කතන්දරය අසාන සාරංසයක් හැටියට කියනවා මොකද මේ ලංකාවිත රක්න මේ බුරුමේ ඉන්දියාව ලංකාවාදී මේ තේරවාදී රටවල තමයිච්චුටි හාමුදුරනේ මේ ධර්මය විකාශනය වෙලා තියෙන්නේ එතකට ටීකාවට අමතරව ටිප්පෙනී කියලා විස්තරටිකකොත් තියෙනවා තවත් තරමං කිව්ෝව ගස්සල ඔක තම අපට කතා කරන්න තියෙන්නේ පොතේ අවසාන තියෙන අභ්‍යාස කියල කොටසක් අ්‍යාස් කිව ද මේකතින් අපට කරන්න පුළුවන් එ වන මේ කියන්නේ නිදහසි කරන්න ඕෝනව යෙන්නේ පලවිනිව ත්‍රිපිටිකට අයත් ගන්ත වෙන් වෙන් වසයෙන් වාර්ග කර දක්වන්නවාර්ගර පුළුවන් න ්‍රපිකගේට අයත් මනාද සූත්‍ර පිටක පොත් මනව දදිේ පොට් පිකගේ පොත් මනවද අභිදර පිකේ පොත්්මද කියලා කරමු. ලක්දිව රචනාවූ අටවා ග්‍රන්ථ පිළිබඳව ලේඛනයක් සකස් කරන්න අටුවා ගැන මේක දිික්ත් ිකයි තිය නොක්කොමනේ. පි ටි ල ික පොත්ති නගේ වගගේ විස්තරහ යන්න පුළුව තකොට පිළිබද සකසන්න පුළුව.තේරවාදී ත්‍රපිටක සාහිත්‍යය සංවර්ධනයට මූලිකූ ලක්්දිව ආදී අතිවරයන් වහන්සේලා පිළිබඳ තොරතුරු රැස්කර වාර්තාවක් සකසන්න කියන කාර්ණව තමයි ඔන්න අභ්‍යාස හැටියට තියෙන්න්නේ.ඉතිං අද අපි කතා කළේ ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව ඉතිහාසේ ඉඳල වර්තමන් දක්වස් කෙටියෙන් මතක් කලා ඇති අප පෑදෙක්කින් මේ කතා කරන්න බෑ. අපි කලින් සාහිතේඒේ දි කොටසක් කතා කලා ේ ද අද කොටසක් ක කරන්න හැබැයි පොඩි හමුදුරණනි සාරාන්සව වසේ ත්‍රිපික කියන්නේ මුකක්ද අටවා කියන්න නොද ටිකා කියන නොද ටිප්පි කියම නොද කියල කවුරු හරි ඇහුවොත් කියල දෙඩ පුළුවන් එදියට ඉගෙන ගන්න. ඉතින් අපේ චටි හාමුරු සිල්මෑනිවරු දොල පුතාල වෙනුවෙන්. ඉතින් මේ DP පිරිවෙන තුළෙන් ගෙනන මේ පාඩන් නිතර නිතර හරි අහලා බලලා ඔබේ දැනම වර්ධනය කරගන්නේ කියලා සිහිපත් කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි සප්පදානම් දම්මදානන් ජිනාදී සියලුදාානයන්ට වඩා තර්මදාානය උතුම්බන්නේ යන උතුම් බුදුවදන පසක් කරමින් suaasa podhiha muduan mehinin sila dua daruan ge tahamव sammbदध sasani ciiraथiti uddhaika pereraila perera padaनin si ke magu sama ajasadkaai DP Perrywin at thear